ආයුබෝවන් කියලා පිළිගන්නව හැම දිනෙකම මේ වෙද්දි ගොඩක් දෙනෙක් රැකියාවක් සඳහා විදේශගත වෙන්න උත්සාහ කරනවා. ඇතරම උත්සාහ කරන පිරිස අතරින් බොහෝ දෙනෙක් නිවැරදිව විදේශගත වෙනවා. නමුත් ඒ අතරින් කිහිප දෙනෙක් හොරුන්ට අහුවෙලා Tamange මුදල් නැති කරගන්නවා. ඉතින් අද වීඩියෝවෙන් කතා කරන්නේ හොරුන්ට අහුවෙන්නේ නැතුව ඉතාමත්ම නිවැරදි ආකාරයට විදේශගත වෙන්නේ කොහොමද කියලා. ඇතරම මේ විනාඩි 2 වැය කරලා මේ වීඩියෝ අවසන් වන තෙක් නරඹන්න. මොකද ඔබගේ පොඩි අතපසු වීමකින් රුපියල් ලක්ෂ 5ක් 10ක් වගේ විශාල මුදලක් උනත් නැති වෙන්න පුළුවන්. සාමාන්‍ය ශ්‍රී ලංකාවෙන් රැකියාවක් සඳහා විදේශගත වෙන අයගෙන් 95%කටත් වැඩි පිරිසක් විදේශගත වෙන්නේ ඒජන්සියක් මාර්ගයෙන්. ඉතින් මෙතෙන්දි ගොඩක් අය හොර ඒජන්සි වලට අහු වෙනවා. ඇත්තටම ඔබ ඒජන්සියකට යන්න කලින් මුලින්ම බලන්න ඕන ඒක රෙජිස්ටර් ඒජන්සියක්ද කියලා. මොකද ශ්‍රී ලංකාවේ නීතියට අනුව කිසිම ආයතනයකට හැකියාවක් නැහැ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී රැකියා ලබා දෙන්න. ලියාපදිංචිය ලබාගත් සියලුම ඒජන්සි වලට තියෙනවා ලේබර් නම්බර් එකක්. ඔබ SLBFE නිල වෙබ් අඩවියට පිවිසුනොත් ඔබට ඒ නම්බරේ හරහා බලා ගන්න පුළුවන් ඒජන්සිය රෙජිස්ටර්ද කියලා. මොකද SLBFE ඔෆිෂියල් වෙබ්සයිට් එකේ ශ්‍රී ලංකාවේ සියලුම ලියාපදිංචි ඒජන්සි වල ඩීටේල්ස් තියෙනවා. ඒ වගේම විවිධ වැරදි නිසා ලයිසන්ස් කැන්සල් කරපු ඒජන්සිත් තියෙනවා. ඒ වගේම ලයිසන් එක අලුත් කරේ නැතුව එක්ස්පයර් වුණු ඒජන්සිත් තියෙනවා. ඒ සියලුම විස්තර SLBFE වෙබ් අඩවියෙන් බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් SLBFE එකට කෝල් කරත් ඔබට ඒ පිළිබඳ දැනගන්න පුළුවන්. නමුත් සමහරු SLBFE එකට දෙතුන් වතාවක් කෝල් කරලා ලයින් බිසි නිසා වැඩේ අතහැරලා දානවා. නමුත් ඔබ සිදු කරන්න යන්නේ ලක්ෂ 5ක 10ක වැඩක්. ඒ සියලුම සල්ලි ඔබ දුක් මහන්සියෙන් හම්බ කරපුවා. ඒ නිසා ඔබ සල්ලි දෙන්න කලින් ටිකක් මහන්සි වෙලා හරි ඒජන්සිය පිළිබඳ නිවැරදි තොරතුරක් හොයාගන්න. අනිත් එක තමයි ඒජන්සියකින් රැකියාවක් අවේලබල් කියලා කිව්වට ඔබ ඒක එකවරම විශ්වාස කරන්න එපා. ඒ පිළිබඳ ඔබ සොයලා බලන්න. මම දැන් කියන්නම් ඇත්තටම ඒජන්සි වලට රැකියා අවේලබල්ද නැද්ද කියලා බලාගන්න කොහොමද කියලා. ඔබ කිසියම් ඒජන්සියකට යනවා. මම මේ ඒජන්සිය හඳුන්වන්නේ X කියලා. ඔබට X කියන ඒජන්සියෙන් කියනවා රුමේනියාවේ ඩිලිවරි රයිඩර් කියන වේකන්සිය තියෙනවා කියලා. ඉතින් ඔබ කරන්නේ කිසිම දෙයක් හොයා බලන්න නැතුව ඉන්ටර්විව් ගිහිල්ලා පාස්පෝර්ට් බාර දීලා ඇඩ්වාන්ස් එකක් ගෙවන එක. නමුත් ඔබ ඒ සියලුම දේවල් කරන්න කලින් හොයන්න ඕන අදාළ වේකන්සිය අදාළ ඒජන්සියට අවේලබල්ද කියලා. එහෙම නොබැලුවත් ඔබට වසර ගණන් බලන්න ඉන්න වෙනවා. මොකද සමහර ලියාපදිංචි ඒජන්සි උනත් වේකන්සි එවලේ නැති උනත් කියනවා වේකන්සි තියෙනවා කියලා. එහෙම කරන්නේ ඔබ වෙන ඒජන්සියකට යෑම වළක්වා ගන්න. මේ වගේ අවස්ථාවකදී ඔබ සිදු කරන්න ඕන අදාළ රැකියාවේ ජොබ් ඕඩර් නම්බර් එක ඉල්ල ගන්න එක. මොකද ශ්‍රී ලංකාවට එන සීලුම වේකන්සි වල ජොබ් ඕඩර් නම්බර් එකක් තියෙනවා. ඒ හරහා තමයි ජොබ් එක හඳුනගන්නේ. ඊළඟට ඔබ බලන්න ඕන අදාළ ජොබ් ඕඩර් නම්බර් එක යටතේ අදාළ වේකන්සිය X කියන ඒජන්සියට තියෙනවද කියලා. ඇත්තටම අදාළ වේකන්සිය X කියන ඒජන්සිය අවේලබල් නම් ඔබ බය නැතුව මුදල් දෙන්න. ඒ වගේ අවස්ථාවකදී ඔබට ඉක්මනටම විදේශගත වෙන්න පුළුවන්. එහෙම නැතුව කිසියම් පුද්ගලයෙක් ඔබට කිව්වොත් මට මේ වේකන්සි ටික තියෙනවා මට පුළුවන් ඔයාලව රුමේනියාවට යවන්න කියලා ඔබ අදාළ වේකන්සි වල ජොබ් ඕඩර් නම්බර් එක ඉල්ල ගන්න. ඇත්තටම එයා හොරෙක් නම් එතෙන්දිම හිර වෙනවා. ඉතින් මේ වගේ සුළු දේවල් ටිකක් කරන්න නැති නිසා තමයි ලංකාවේ ගොඩක් දෙනෙක් හොරුන්ට අහු වෙන්නේ. ඒ වගේම තවත් පිරිසක් ඉන්නවා විසිට් වීසා වලින් විදේශ රටවලට යවලා මිනිස්සු අමාරුවේ දාන. ඉතින් මේ වගේ පුද්ගලයන් ගැන වීඩියෝවක් ඉදිරියේදී ගේන්නම්. අද වීඩියෝ විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන ඉන්න අයට ඉතාමත්ම වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. අපි මීට පෙර මේ වගේ වටිනා වීඩියෝ 400කට වැඩි ප්‍රමාණයක් සිදු කළා. ඒ වගේම ඉදිරියටත් ඔබ වෙනුවෙන් මේ වගේ වටිනා වීඩියෝස් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපිව subscribe කරන්න තමයි